ඉඳලා එළියට අපි ආවා. එළියට ඇවිල්ලා මීටර් 100ක්වත් එන්නම නැහැ. දෙන්නේ ඇවිල්ලා මේ වෙඩි තියාගෙන තියාගෙන ගියා. ඉතින් වෙඩි පහක් හෝ හයක් තියෙනවා. අකිලට වදිනවා බපුවට එකයි උරපත්තට එකයි. පොඩි කෑනට වැඩි දැන් දැක්කේ නැහැ. මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ඊයේ යතුරු පැදියක පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පවසන ආකාරයට වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ දැරියගේ පියා. පියා තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර සිටිනවා. ජනාකීර්ණ කොළඹ නගරයේ මරදාර මාලිකාකන්ද උසාවියට ආසන්න මාර්ගයේ මේ ගිනියාවේ රැගෙන යතුරු පැදියකින් පැමිණි මේ අපරාධකරුවන් දෙදෙනා තවත් දෙදෙනෙකු පසපස ලොහුබැද වෙඩි තැබීමට උත්සාහ දරා තිබුණා. ඒ වන විටත් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි සය හැවිරිදි දැරිය ඇගේ මව හා පියා මේ අපරාධකරුවන්ගේ ඉලක්කයක් වී තිබුණා. දැරියගේ පියාවන අකිල බුද්ධික අපරාධ චෝදනාවකට අදාළව අධිකරණයෙන් ඇප ලබා නිවසට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. උසාවියේ ඉඳලා එළියට අපි ආවා. එළියට ඇවිල්ලා මීටර් 100ක්වත් එන්නම නැහැ. දෙන්නේ ඇවිල්ලා මේ වෙඩි තියාගෙන තියාගෙන ගියා. ඉතින් ළමයාට දුන කියලා ඉතින් අපි දන්නේ නැහැ. අපි ආපහු ඇවිල්ලා ඉස්පිරිතාලට අරන් ගියා. ඉතින් අකිලයි ළමයා දෙන්නම. ළමයා ඉතින් නැතු වුණා. ඉතින් මොනා කරන්න වෙඩි පහක් හෝ හයක් තියෙනවා. අකිලට වදිනවා බපුවට එකයි උරපත්තට එකයි. පොඩි කෑනට වැඩි දැන් දැක්කේ නැහැ. තුවාල ලැබූ හය හැවිරිදි දැරිය සහ ඇගේ පියා රෝහල් ගත කළත් දැරියගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ. වෙඩි තැබීමෙන් පසුව තුවක්කුකරුවන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු පසුපස හඹා ගොස් වෙඩි තැබීමට උත්සාහ කිරීමෙන් පසුව පලා ගොස් තිබුණා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයාටද අපරාධ චෝදනා රැසක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. නාවරණය වෙනවා 2013 වර්ෂයේ පැහැරගෙන යාම සාහිත්‍ය දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා 2018 අවුරුද්දේත් ඒ වගේම තවත් අවුරුදු කීපයකදී මොහු හෙරොයින් ළඟ තබාගෙන අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම සොරකම් පහර දීම සහ එවැනි ගිනි අවිවල ජීවුණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම 2022 වර්ෂයේදී ඔහු 2022 11 වෙනි මාසයේ 28 වෙනිදා කොටහෙන් ප්‍රදේශයේ මාර්ගයකදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරන්න කටයුතු කරපු ඒ සැකකරු 6 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ 6 දෙනාගෙන් එක්කෙනෙක් මෙම තුවාල ලැබූ පුද්ගලයා. ඉතින් අපි විශ්වාස කරනවා මේ සිදුවීම හා බැඳලා තියෙනට ඇති කියලා මේ වෙඩි තැබීම. එහෙත් බරපතල ප්‍රශ්නය නම් කිසිත් නොදත් අවුරුදු 6ක පුංචි දැරියකට අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි. දහවල් කාලයේ ජනාකිරණ කොළඹ නගරයේ ගිනි අවි අත දරාගෙන යතුරු පැදිවලින් යන මේ කල්ලි කවුද? දිගින් දිගටම සිදුවන මේ අපරාධ වැළැක්වීමට වහා පියවරක් ගත යුතු නොවේද? අපි මේ වෙනකොට විමර්ශන කටයුතු සිදු කරනවා. මේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙඩි තැබීම සඳහා පිස්තෝල ගිනි අවියක් භාවිතා කරලා තිබෙන බව තමයි දැනට නිරීක්ෂණය වෙලා තියෙන්නේ.